ගැන ගෙදරත් එක්ක පොඩියුන්ගේ තියෙන සමහර පාඩම් එක මර යුද්ධ තියෙන්නේ අපිට. දැන් ඊයේ අල්ලගෙන ජනරජ ලාංඡනය. මට මතකද ශ්‍රී ලංකාව ජනරජයක් උනේ කොයි කාලේ? 72. 72 මැයි 23 රට පුරාම ඉන්න විද්වත් මිනිස්සුන්ගේ අදහස් ගත්තා. හා මේක හදන්න. හරි. මේකට මූලාශ්‍රෝණුණා. ඒ මූලාශ්‍රෝණුණේ ඇයි දන්නවද? දැන් මේකේ රටේ තියෙන සියලු දේ නියෝජනය වෙන්න ඕන කියන අදහසකට ඇවිල්ලා තිබුණා. රටක් කියන්නේ ඒක තියෙන දේවල්නේ. රටක් කියන එකේ පළවෙනිම එක මිනිස්සු තමයි. ඔව් අනිවාර්යෙන්. මිනිස්සු අමතක කළා කරන්න බෑ. නෑ. ඒක ඇල්ල තියාගෙන ඕන අනිත් ඔක්කොම කර. රටක් නෙමෙයි නැත්තම්. දැන් මේක හොයන්න උනා. මොකද පොඩි එකා අහනවා මේකේ මොකද්ද තියෙන්නේ කියලා. එතකොට තමයි අපිට පත්තු වෙන්නේ. ආඩේ අප්පා රාජ්‍ය ලාංඡනය කියලා එකක් තියෙනව නෝයිද? ඒකේ එක එකේව තියෙනවා නේද? ඒක අපි දැනගන්න පාඳ කියලා. හරි. ඕකේ තියෙනවා මේ අසිපත අතින් ගත්ත සිංහයා ඉන්නවා එකේ. ඒකෙන් කියන්නේ මේ අපේ රටේ ඉන්න හැම ජාතියක්ම මේ සිංහයාගෙන් නියෝජනය වෙනවා කියලා කියන්නේ. හරි. ධර්ම චක්‍රයෙන් පෙන්නුම් කරනවලු රටවැසියන්ගේ ධර්මානුකූල දිවිය. ආ මෙහෙම එකක් තියෙනවා. පාලන තන්ත්‍රයේ ධර්මිෂ්ඨ භාවය. එතකොට අර වී කරල් දෙකක් මෙහෙම දෙපැත්තෙන් උඩට යනවා. සෞභාග්ය. ඔයා දන්නවා බත බුලතින් සපිරි සෞභාග්ය. මොකද hinaවේ? පුන් කලසින් රටේ සමෘද්ධිය. ඉරහඳ තියෙනවා. ඒ කියන්නේ ඉරහඳ පවතින තාක්කල් ජාතීන් අතරේ සහෝදරාත්මක. අපි මැරෙන්නේ නැහැ හිකොත් ඇති. මේක තියෙන්නේ ජාතීන් අතර සහෝදරාත්මක භාවය. නෙළුම් මල් පෙති වලින් කරන්නේ දේශීය රටවැසියන්ගේ ජනතාවගේ පවිත්‍රතාවයෙන් පිරුණු හැඟීම්. මෙහෙම පලාපිති මොස්රයක් වටේ යනවා. පොඩි එකා අහනවා මේ මොකද්ද වී කරල් වලින් මොකද්ද? මං කිව්වා සෞභාග්‍යනේ. හරි. මොකද්ද සෞභාග්‍යන කියලා? මාත් කිව්වා ඉතින් අහලා තිබුණාට මමත් ඒක හරියට මොකද්ද කියලා. පොඩි එකෙක්ගෙන් එහෙම බේරෙන්න බෑ. ඒකක් කිය මම මැරෙන්න හදනවම නෑ මට සෞභාග්‍ය දකින්න ඕනෙමයි කියලා. ඊට පස්සේ? පස්සේ මම මේ එහෙනම් යංකෝ කියලා. හරි. උතන අපි වර ගෑස් කඩේ ගාවින් එක්කගෙන ආවා ෂෙඩ් එක ගාවට. හා. මං හිතන්නේ ඒක දැක්කා. ඊට පස්සේ ඒක නෑහුවෙම නෑ. ඊට පස්සේ අපි සතුටින් ජීවත් වුණා. රාජ්‍ය ලාංඡනයේ භාවිතාව පිළිබඳව තවම නීති කෙටුම් පතක් නැහැ. හැබැයි ඉතින් එහෙම නීති කෙටුම් පතක් තිබ්බනම් එහෙම මේක මේ ඇක්ෂන් ගන්න තිබ්බනේ. පාවිච්චි කරන්න බැරි වෙයි. නේද? ඒක නේ තියෙන දේවල් එපැයි වෙන්න නේද? ඒකනේ ඒ කාලේකනේ වෙන්නේ. දැන් නැව් දාලා එහෙම කර කර තමයි දැන් හදන්නේ නේ. පෝලෙනුත් අඳින්නේ නේද කියලා මම මේ කල්පනා කරනවා. ඇත්තට. මේ මට තියෙන එකක් කියන්නේ මේ නරි රංචුවකගේ ප්‍රශ්නයක්. ඔය නරි සෙට් එකක් දවසක් යනවා ගඟකට. යනකොට දැන් ගඟේ වතුර සෑහෙන්න වැඩි. හරි. කලින් දවස් කීපයක් වැහැලා අර උඩහින් වතුර පිරුණාම ගඟ ගලනවානේ පුදුම වේගෙන්. ඔව්. බොහොම සැඩයි ගඟ. දැන් මේක තියෙන විදිහට මේ වතුර ටික බීගන්නත් ඕනේ. මේකට බහින්න බයයි වතුර බොන්න. සැකයි. හරි. දැන් එක එක නරි අනිත් නරියාගෙන් අහනවා මේ මොකද කරන්නේ කියලා. හා. මොකද කරන්නේ මේක මේ වතුර මේ මාර සැරයිනේ මේක හයියෙන් යනවානේ. හරි. මං දිහා බලන්න එපා උඹ මට මොනවද කරන්නේ කියලා. වතුර සැරයි මටත් පේනවා ඉතින්. ඔහොම දැන් ඔය යනකොට එක නරියෙක් කියනවා මේ එන පඬිත නරි බැලලක්. හරි. දැන් මේ මං උඹලා හැම ටීම් එකේ මේ මේක කියනවා. ඔව්. එනේ බං උඹලා මේ මොකද්ද මෙච්චර මේ නිකන් ඕකට මේ කකුල තියන්න ඔච්චර බයද උඹලා අහකට වැල්ල අහකට වැල්ල හරි ආ කිව්වම අනිත් නරින්ට හරි ආඩම්බරයක් දෙනවනේ ඒ නරියාගේ හරි පුතුම නිර්භීතයි මේ මූණන්නේ අපේ කිම අපි දනන් ඉඳලා මෝ මේ තරම් නිර්භීතයි කියලා නේද උඹට බය නැද්ද මට නෑ අයියෝ මොනාද අයියෝ අයිවන් අවුට් 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 කකුල් දෙක දැම්මා විතරයි මතක හරි නේ පව් හරිද දැන් මේකම කැරකි කැරකි මෙහෙම යනවා හරි ඒ අනාතරෙත් මොකේනක් දැක්කද දැක්කද හරිද දැන් මේකම කැරකි කැරකි ගඟේ යනවා පහලට ඒ අතරෙත් මේ නරියා දැක්කලු දැක්කද බලා ඉතින් එහෙම වුණාම අනිත් හරි තාම ඉතින් හරි විශ්වාසෙන් හරි හරි බලන්න මේ බය නැතිකම බලන්න කැරකි කැරකි සෙල්ලම් කර කර සෙල්ලම් කර මරණ මන්තකේ ඕ කිසිම දෙල්ලවන්නේ ඒක බය නැ අපි දැනන් හිටියේ නෑ නේ මසන් ඉතින් එච්චර බය නැ කියලා ඒ අතර එක නරේ කහන අනේ අපිව දාලා තියන්න එපා කැරකි කැරකි මේක අපිට මේ බහැලා බොන විදිය කියලා දෙන්නකෝ හරි අනේ මට දැන් වෙලාවක් මම පොඩක් මුහුද පැත්තට ගිහිල්ලා එන්න ඒ ඇවිල්ලා උඹලට මං කියලා දෙන්නලු ඒ නරි දෙගොල්ලොම ඉන්නවනේ ඉතින් දැන් මම උඹලට ගිහිල්ලා ඇවිල්ලා කියලා දෙන්නලු ඒත් විශ්වාසය අර නරින්ට ඒතර නරිතා මෙතන ඉන්නවා කියන්නේ මේ පඬිතු නරියා එනක ඔව්
ஐயோ ஐயோ டேய் இப்பன் டேய் கேலின் தெரியும் 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 நல்ல தெரியும் ஆ ஏகனியா அப்பே கதாவ மீனா சார் ஈட்ட பாஸ்ஸே அப்பே சந்தோஷம் ஜீவா දිනපතාලත් වීඩියෝ නරඹන්න ඉහත බටන් එක ක්ලික් කර සියස් FM subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.